ආයුබෝවන් කියලා අපි අද ඔයාලා පිළිගන්නවා CRI ශ්‍රී ලංකා YouTube channel එකට. අද අපි ඔයාලට හඳුන්වා දෙන්න යන්නේ කොහොමද අපි අලුතින්ම YouTube channel එකක් නිර්මාණය කරගන්නේ කියලා. ඒ නිර්මාණය කරන YouTube channel එක අපි කොහොමද YouTube එකේ හරියටම verify කරගෙන භාවිතා කරන්නේ කොහොමද කියලා අපි ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න අපි අද මේ තියෙන වීඩියෝ එක අපි නිර්මාණය කරලා තියෙන්නේ. වැඩි කතා බහක් නැතුවම අපි මේ channel එක හදන්නේ කොහොමද කියලා අපි ඒ සම්බන්ධයෙන් ඔයාලා හැමෝම දැනුවත් කිරීම කරන්න. එහෙනම් හරි ඉස්සෙල්ලාම අපි මෙතෙන්දී මේ තියෙන YouTube channel එක හදාගන්න නම් අපි ඊට කලින්ම කරන්න ඕනේ අපේ මේ තියෙන PC එකේ නැත්නම් laptop එකේ අපි වෙනම Chrome එකෙන් shortcut එකක් හදාගන්න ඕනේ. මොකද එහෙම කරන්න හේතුව වෙලා තියෙන්නේ YouTube එක කියන්නේ වෙනම channel එකක් තියෙන එකක් හින්දා අපි ඉස්සෙල්ලාම වෙනම shortcut එකක් හදලා ඉවර වෙලා තමයි අපි මේ channel එකේ තියෙන අදාළ දේවල් හැම දෙයක්ම අපි පටන් ගන්න යන්නේ. හරි දැන් ඕගොල්ලෝ කරන්න ඕනේ ඉස්සෙල්ලාම Gmail account එකක් හදාගන්න ඕනේ. මේ Gmail account එක හදාගන්න යනකොට මේ Gmail account එකට type කරලා පස්සේ තියෙනවා create your google account කියලා. එතනට ගියාට පස්සේ ඕගොල්ලන්ට ආයෙ පාරක් කියනවා normally කොහොමද Gmail account එක හදන්න first name last name කියන දේවල් අපෙන් අහලා තියෙනවා. අපෙන් Gmail account එක හදනකොට first name last name කියන his tag එක නේ අපි පුරවන්න තියෙනවා. එතකොට එතනට දානවා නම් අනිවාර්යයෙන්ම channel එකේ හදන පළවෙනි නමයි අග නමයි එතන his tag එන්ට කළා නම් තමයි ගොඩක්ම ලේසි වෙන channel එකේ තියෙන නමත් create කරගන්න. එතකොට දැන් අපි හිතනවා නම් මෙතන science academy නම් first name එක science කියලා දාලා last name එක academy කියලා enter කරන්න. ඊට පස්සේ අපිට gmail එක අපිට ඒකලා නිකම්ම terminate කරලා දෙනවා. එහෙමත් නැත්නම් අපිට කැමති එතන email එකක් අපිට add කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන් තියෙන කැමති password එකක් දාලා ඒ password එක confirm කරලා next කරන්නයි. එහෙම කළාට පස්සේ ඔයගොල්ලන්ගේ තියෙන මේ password එක enter කරලා नेक्स्ट करना එහෙම නෙක්ස්ට් කළාට පස්සේ අපෙන් අහනවා Google එක ෆෝන් නම්බර් එක බර්ත්ඩේ එක ඒ වගේම ජෙන්ඩර් එක අපේ අහනවා ඔයගොල්ලෝ ඒ තියෙන හිස්ටන් දෙක පුරවන්න පුළුවන්. එහෙමත් තියෙන හිස්ටන් ටික අපි පෙරෙව්වට පස්සේ නෙක්ස්ට් කරන්න. එහෙම නෙක්ස්ට් කළාට පස්සේ අපෙන් අහනවා Google එකෙන් කන්ඩිෂන්ස් වගේක් මේ දේවල් ඔයගොල්ලෝ පිළිගන්නවද කියලා. ඒකත් කියවලා බලන්න කැමති නම් කියවලා බලන්න පුළුවන්. කියවලා බලලා ඇග්‍රී දෙන්න පුළුවන්. ඇග්‍රී වුණාට පස්සේ අපිට කෙලින්ම ක්‍රියේට් වෙනවා අපේ account එක. අපේ account එක කෙලින්ම පෙන්නනවා. එහෙම පෙන්නුවාට පස්සේ අපිට කරන්න තියෙන්නේ දැන් මොකද අපි හදලා තියෙන්නේ shortcut තියෙන Chrome එකක්නේ. මේ අපි ගොඩක් ලාල් use කරන Chrome එක හින්දා අපිට පුළුවන් ලේසියෙන්ම www.youtube.com කියන website එක ඔයගොල්ලෝ type කරන search engine එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට එනවා normal YouTube එකේ view එක එනවා. YouTube Studio කියලා තුන්වෙනියට. අන්න ඒ YouTube Studio කියනක ඔයගොල්ලෝ click කරන්න. එහෙම click කළාට පස්සේ ඔයගොල්ලන්ට ආයි පාරක් එනවා view එකක්. ඒ කියන්නේ පොඩි box එකක් වගේ එකක්. ඒ box එකේ අහලා තියෙනවා first name එකයි last name එකයි. මොකද ඔයගොල්ලන්ට මම කලින් පටන් ගද්දිම කිව්වා mail එකක් හදනකොට ඒ mail එකේ first name එකයි last name එකයි ඕගොල්ලෝ හදන්න ඉන්න YouTube channel එකේ නමම එතනට පුළුවන් නම් add කරන්න කියලා. මොකද දෙවනි වතාවට එනකොට මේ දෙවනි වතාවට YouTube channel එකේ නම හදනකොට ऑटोमेटिकली मे यूजर नेम එකට අදාළ ෆස්ට් නේම් එක ලාස්ට් නේම් එකයි ඒගොල්ලෝ අරගෙන තියෙනවා. එතකොට කරන්න තියෙන්නේ මේක නම් ඔයගොල්ලෝ දිගටම යූස් කරන්නේ. කරන්න තියෙන්නේ මේ තියෙන නම නම් දිගටම යූස් කරන්නේ. ක්‍රියේට් channel කියන තැනට ඔයගොල්ලෝ යන්න. බොක්ස් එකක් වගේ ආයි පාරක් එනවා. බැරි වෙලා හරිය බොක්ස් එක ආවේ නැත්නම් එක පාරක් රීෆ්‍රෙෂ් කිරීමක් කරන්න. රීෆ්‍රෙෂ් කළාට පස්සේ ආයි පාරක් page එකේ ඉදන් බොඩි බොක්ස් එක පෙන්නනවා. ඊට පස්සේ මේ learn more කියන තැන දීලා ඒක learn more කියන එක ඔයගොල්ලන්ට තියෙන introduce කිරීමක් තියෙන YouTube එක ගැන ඒක කැමති නම් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක එහෙම අයින් කරලා දාලා අපි යමු ඉතුරු වැඩ කටයුතු ටික කරන්න. මොකද මේක monetization කරන්න තියෙනවා. ඒ වගේම channel එකේ settings වගේක් හදන්න තියෙනවා. channel එකේ settings ටික හදන්න තියෙනවා. ඒතර පල්ලෙහාටම යනකොට පේනවා settings කියලා mark එකක්. ඒ settings කියන පැත්තට ගියාට පස්සේ තියෙනවා general කියලා උඩින්ම එතනින් තියෙනවා default units එක මාරු කරන්න. ඒක මාරු කරන්න එපා. එතන තියන්න US dollar නා ඒ නමින්ම තියන්න මේ විදියටම වෙනස් නොකර. ඊට පස්සේ තියෙනවා channel එකේ තවත් තියෙනවා options වගේ මාරු කරන්න. ඒ කියන්නේ channel එකේ තියෙනවා basic info ටික අපි එතන දන්න ඕනේ. ඉන්ෆෝ වලදී අහලා තියෙනවා මොන කන්ට්‍රි එකෙන්ද මේ තියෙන දේවල් දාන්න කියලා. අපි අප්ලෝඩ් කරන්න කියලා මේ දෙන කන්ට්‍රි එකෙන්ද අප්ලෝඩ් කරන්න කියලා. ඊට පස්සේ අපි කරන්න ඕනේ ශ්‍රී ලංකා කියන තැන හදලා අපි මේ තියෙන දේවල් සේව් කරන්න ඕනේ. ඒක සේව් කරනකොට මේක සේව් කළාට පස්සේ අපිට පුළුවන් channel එකේ තියෙන details ටික හදලා තියෙන හින්දා ඊළඟට කරන්න තියෙන්නේ මේ තියෙන channel එකේ තියෙන data ටික verify කරන්න ඕනේ YouTube channel එක හරහා.
එතන කරන්න තියෙන්නේ ඊට පස්සේ කියන බේසික් ඉන්ෆෝ එක අපි හදලා යනවා පස්සේ ඇඩ්වාන්ස් සෙටින්ග්ස් කියන තැනින් set this channel as not made for kids කියලා තැන ඔප්ෂන් එකක් අන්නේ ඔප්ෂන් එක ක්ලික් කරන්න ඒ ක්ලික් කළාට පස්සේ next යන්න features eligibility කියන තැනට ගිහිල්ලා එතනින් ඕගොල්ලන්ට පුළුවන් මේ දින channel එක verify කරන්න ඊට පල්ලෙහාට මැනකොට මේ දින channel එකට අදාළ තියෙන verification details කියන verification phone number කියන තැනට ගිහිල්ලා මෙතනින් channel එකට අදාළ වෙන කියන channel එකේ use කරන phone number එකක් නැත්නම් ඕගොල්ලෝ ගාව තියෙන phone number එකක් add කරන්න පුළුවන්. CRI Sri Lanka FM 97.9 කරන්නේ text message එකක් විදියට ඒ තියෙන ටික් එක දාලා submit කළාට පස්සේ ඕගොල්ලෝ මේ add කරපු phone number එකට එනවා message එකක්. ඒ message එක ආවට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේ තියෙන verification code එක කියලා තැනට දීලා, ඒ කියන්නේ මේ verification code එක තියෙන තැන his තැන ට ඒ numbers ටික details කරලා submit කරන්න. ඊට පස්සේ ටික වෙලාවක් ගිහලා මේ channel එකේ, يعني YouTube channel එකේ ඕගොල්ලෝ message එකක් එනවා මේ තියෙන channel එක ඕගොල්ලෝ, يعني ඒක අපි හදපු මේ channel එක YouTube එකේ verify වුණා කියලා. ඊට පස්සේ කියන්නේ අපි මුලින්ම බැලුවොත් ඉස්සලා මේල් එක හැදුවා දෙවෙනියට මේ තියෙන බේසික් ඉන්ෆෝ ටික සෙටින්ග්ස් ටික හැදුවා තුන්වෙනියට කළේ මේ තියෙන සෙටින්ග්ස් 90 මේ තියෙන channel එක verify කරගත්තක තමයි තියෙන්නේ හරි දැන් අපි channel එකේ තියෙන හැම details ටයක්ම හදලායි තියෙන්නේ ඊට පස්සේ කරන්න තියෙන්නේ තියෙන button එක පල්ලේ හැම දිනා save කියලා button එකක් ඒ save කියන button එකෙන් click කරලා මේ තියෙන හැම detail එකක්ම අපි save කරන්නයි තියෙන්නේ දැන් අපි channel එකේ තියෙන හැම detail එකම upload කරලායි තියෙන්නේ ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ තියෙන profile photo එක ඒ වගේ cover photo එක ගන්න හදන්නයි ඕගොල්ලන්ට පෙන්වලා තියෙන මේ branding කියන option එකේ තියෙනවා profile picture කියලා option එක ඒ තැනට ගියාට පස්සේ upload කියන button එක click කරලා ඕගොල්ලන්ගේ PC එකේ තියෙන නැත්නම් laptop එකේ තියෙන file එකකින් මේ කැමති ඒ කියන්නේ ඕගොල්ලෝ හදාගත්ත profile picture එක තියෙනවා නම් අන්න ඒ picture එක upload කරන්න පුළුවන් photos ටික මම දැන් upload කරලා තියෙන profile picture එකයි brand image නැත්නම් cover photo එකයි මම දැන් upload කරලා තියෙන प्रोफाइल फोटो कवर फोटो अपलोड දැන් අපි ඊළඟට කරන්න ඕනේ දැන් අපි channel එකේ දෙන profile photos ඊට පස්සේ cover image ඔක්කොම upload කරපු නිසා දැන් අපි video එකක් upload කරලා බලමු video එකක් upload කරන්න තියෙන photo ඔයගලන්ට පේනවා ඇති දකුණුවත පැත්තේ උඩම තියෙන ඒ උඩ පැත්තට හරවපු ඉරිකැලය කියන ඊතලයක් ඒ ඊතලයේ තියෙන කොට select file කියන තැන ඔයගොල්ලෝ click කරන්න එහෙම click කළාට පස්සේ ඔයගොල්ලෝ දැනට මේ තියෙන laptop එකේ නැත්තම් desktop නැත්නම් PC එකේ ඔයගොල්ලෝ දැනට save කරපු මේ file එක click කරලා ඕපන් කරන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට YouTube එකෙන්ම ඕපන් වෙනවා වෙනම බොක්ස් එකක් ආයි පාරක් ඒ බොක්ස් එකේ පෙන්වලා තියෙනවා වීඩියෝ එකට අදාළ titles ඒ වගේම descriptions මොනවද කියලා දාන්න enter කරන්න කියලා ඒ enter කිරීම කළාට පස්සේ ඕගොල්ලෝ එහෙම ටිකක් පල්ලෙහාට යන්න. එහෙම පල්ලෙහාට යද්දී ඕගොල්ලන්ට පේනවා තම්බන ඉල් එකක් දාන. ඒ කියන්නේ තම්බන ඉල් එක කියන්නේ ඕගොල්ලෝ මොන හරි වීඩියෝ එකක් දානකොට. එහෙම දාලා යෝරනාට පස්සේ කවවර කෙනෙක් YouTube එකේ වීඩියෝස් බලාගෙන යනකොට ඉස්සල්ලාම පේන ෆොටෝ එක. ඒ කියන්නේ මොන හරි හඳුන්වා දීමක් කරන ෆොටෝ එක තමයි මේ තම්බන ඉල් එක කියලා හඳුන්වලා තියෙන්නේ. ඒක ගොඩක් කලකට ඇට්‍රැක්ටිව් වෙන තම්බන ඉල් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද මේ තියෙන තම්බන ඉල් එකෙන්
අපි අප්ලෝඩ් කරන හැම වීඩියෝ එකක්ම ඕගොල්ලන්ට බලා ගන්නත් එයාගේ නොටිෆිකේෂන් එක කරහා දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අදට අපි ගිහිල්ලා එන්නම් නැවතත් වීඩියෝ එකක් සමග අපි හමු වෙමු. ඔබට සුබ දවසක්. ශ්‍රී ලංකා FM 97.9